නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටපු මාතෘකාවමයි දේශනාව සඳහා යොදාගන්නේ. ඒ තමයි අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වන ජානුස්සෝනි කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව පටන් ගන්න කලින් සාකච්ඡා කළ යුතු අදාළ ධර්ම කාරණා ටිකක් පළමුවෙනි දේශනාව හැටියට අපි මීට කලින් සාකච්ඡා කරන්න යෙදුණා. එහි ඉතුරු කොටස තමයි අද මේ දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. පින්නතුනි අපි පහුගිය දේශනාව නිමා කළා. මේ කොහොම දන් දුන්නහම මහත්ඵල මහානිසංස වෙනවද කියන කාරණාව පිළිබඳව. එතනදී අපි දක්ෂිනා විභංගයෙන් කරුණු කීපයක් සාකච්ඡා කළා. මේක පැහැදිලි කරගන්න අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පෞද්ගලික දාන 14 කාරණා පහක්. මේ ශාසනයට සම්බන්ධ නැති 4 දෙනෙක් ගැන එතන කතා කළා. ඒ තමයි තිරිසං සතා, තිසරණ නැති දුස්සීලය, ප්‍රතඥන සීලවන්තයා. තිසරණ නැති වෙන්නත් පුළුවන්. ඊළඟට අහසින් යන අභිඥාලාභී තවුසෙක් කියන කාරණා 4.
එතකොට ඍජුව ශාසනයට සම්බන්ධ වෙන පල්ලැහැම කෙනා හැටියට කතා කළේ තිසරණගත උපාසකෙක් පිළිබඳව. පින්නතුනේ, අපි සාකච්ඡා කළේ අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට. මේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙන ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට පින් ලැබෙනවද ස්වාමීනි කියන කාරණාව තමයි ජානුස්සෝනි බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. එතකොට අපි එහෙම පින් දෙනකොට අපිට මේ තිරිසං සතෙකුට දන් දෙන්න තහනමකුත් නැහැ. තිරිසං සතෙකුට කෑම වේලක් දෙනවා. පෘථග්ජන දුස්සීලෙක්, නැමෙත අපි දුස්සීල කියන සාමාන්‍ය මිනිස්සුත් අකමැති, හොරකම් කරන, මංකොල්ල කරන, පන්සිල්ම උල්ලංඝනය කරන අය. එහෙම අයට කෑම දෙන්න දන් දෙන්න කියලා තහනමකුත් නැහැ. පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ සාමාන්‍ය අපි ගමේ ගෙදර හොඳයි කියන අය. අපි පළමුවෙනි දේශනාවේ මේ කරුණු පැහැදිලිව සාකච්ඡා කළා. එහෙම අයට දන් දුන්නත්, අහසින් යන අභිඥාලාභී තවුසෙකුට දන් දුන්නත් ලැබෙන ආනිසංස ප්‍රමාණයක් තියෙනවා. තිරිසං සත්තුන්ට කෑම දුන්නහම අනාගත ජීවිත 100ක් අපිට ආනිසංස ලැබෙනවා. දුස්සීලයන්ට දුන්නහම 1000කට ආනිසංස ලැබෙනවා. පෘථග්ජන සීලවන්තයෙකුට දුන්නහම අනාගත ජීවිත 100000කට ආනිසංස ලැබෙනවා. ඊට අමතරව සඳහන් කළා, අහසින් යන අභිඥාලාභී තවුසෙකුට දන් දුන්නහම අනාගත ජීවිත කෝටි ලක්ෂයකට ආනිසංස ලැබෙනවා. එතකොට මේ හතර දෙනාම ශාසනයෙන් බැහැරයි. ශාසනය තුල ඉන්න ප්‍රාථමික කෙනා කියලා කිවි තිසරණ ගත, පන්සිල් තියෙන, එහෙම නැත්නම් සරණ සිල් තියෙන උපාසක කෙනෙක්, උපාසිකාවක්. එහෙම කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයි. එතකොට මේ හතර පස් දෙනාගෙන් කාට දන් දෙන්නද අපි වැඩි කැමති? අපි වැඩියෙන්ම කැමති දුන්නහම වැඩියෙන්ම ලැබෙන අයට දෙන්න. එහෙනම් මේ අයගෙන් වැඩියෙන්ම ලැබෙන්නේ සරණ සිල් තියෙන කෙනෙකුට දුන්නහම, තිසරණයි පන්සිල්ලි තියෙන කෙනෙකුට දුන්නහම. ඊළඟට සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදී ඉහළට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවට යනකන් දන් දුන්නහම ලැබෙන ප්‍රමාණයේ ආනිසංස සීමාවක් නැහැ. අපේ ඥාතීන්ට වැඩිපුර පින් දෙන්න නම් අපි වැඩිපුර පින් ලබන්න ඕනේ. එතකොට කලින් සඳහන් කරපු අයට දන් දෙන්න කිසි තහනමකුත් නැහැ, එපා කියලාත් නැහැ, දෙන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අයටත් දෙන්න ඕනේ. නමුත් මහ කුසල් ලබන්න ඕනේ නිසා අපි කොහොමද තීරණය කරන්නේ පින්කම කරන්න කියන කාරණාවයි අපි විසින් තීරණය කළ යුත්තේ. එතකොට අපි දන් දෙනකොට නොයෙක් ප්‍රභේදවලට දන් දෙන කාරණාවත් අපි පළවෙනි දේශනාවෙන් සාකච්ඡා කළා. එනම් පින්නතුනි, මේ දානේ ආනිසංසය වැඩි වෙන්නේ නැතිබරිකමේ තරමට, දුප්පත්කමේ තරමට නෙමෙයි. ආනිසංසය වැඩි වෙන්නේ ගුණවත්කමේ තරමට, සිල්වත්කමේ තරමට. ඒ හින්දා අපි දැනගන්න ඕනේ අපි වැඩිපුර යමක් ලබන්න අපි කොහොමද දන් දෙන්නේ කියන කාරණාව. එතකොට මේ සිල්වතුන්ට දන් දීලා ඥාතීන්ට පින් දුන්නහම ඒ අයට බොහෝ කුසල් ලැබිලා සසර අවශ්‍ය කුසල් ප්‍රමාණයන් ඒ ජීවිතවලින් ලබාගෙන සමහරලාට දුක්ඛිතාත්මවල හිටපු අය එින් මිදෙනවා. ඒකට උදාහරණ කීපයක් සඳහන් කරනවා. අපේ ධර්මයේ තියෙනවා පේතවත්තු පාලියේ අම්බසක්කර පේතවත්තුව. අම්බසක්කර පේතවත්තුව බොහෝම කෙටියෙන් සරලව සඳහන් කළොත්, රජ්ජුරු එක පුද්ගලයෙක් මරණයට පත් කරනවා යම් හේතුවක් නිසා. මැරිච්ච පුද්ගලයා ගිහිල්ලා ප්‍රේත ලෝකේ උප්පත්තිය ලැබෙනවා. තවත් පුද්ගලයෙක් රජ්ජුරුව පස්සේ කාලේ උල තියෙනවා. තවත් පුද්ගලයෙකුට රජ්ජුරුව නියම කරනවා යම් කිසි මල් ටිකක් අරගෙන එන්න කියලා. හැබැයි රජ්ජුරුවන්ගේ කල්පනාවක් තියෙනවා ඔහුත් මරන්න.
කෙසේ වෙතත් ඔහු රජු නියම කරපු වෙලාවට කලින් සියල්ල සපයනවා. නමුත් මම මෙතෙන්ට කල්තියන් ආව කියන කාරණාවට සාක්ෂියක් ඕනේ. මොකද ඔහු නගරයට ඇතුල්ලෙන් ඉස්සල්ල වාසල් දොරවල් වහනවා. එනිසා ඔහු සාක්ෂියට තියාගන්නවා මම කලින් ආවා. ඒ බවට දොරගාව හිටපු දොරටු පාලියෝ සාක්ෂි. මෙතන උල තියලා ඉන්නවා මිනිහෙක්, ඒ මිනිහත් සාක්ෂි. මං කලින් ආවා. උල තියපු කෙනා කියනවා, යාළුවේ මම සාක්ෂියට තියාගන්න එපා. මේ උල ඇඟ ඇතුළට බැහැලා මං කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. රෑට රෑට මංගාවට එනවා ප්‍රේතෙක්. ආන්ගේ ප්‍රේතයා සාක්ෂියට තියාගන්න කියලා. දැන් රජුරුව පහුවදා මේ පුජ්‍යලය කැඳවලා නිසි වෙලාවට ආවෙ නැහැ කියන කාරණාව කතා කරනකොට මෙයා කියනවා මං ආවා. ඒකට සාක්ෂිත් මට තියෙනවා. රාජපුරුෂයොත් සාක්ෂි, ප්‍රේතයත් සාක්ෂි. එතකොට මැරිච්ච කෙනෙක් ආපහු උපදිනව කියන කාරණාව මේ රජ්ජුරු පිළිගන්නේ නෑ. රජ්ජුරු ඉතාම අධාර්මිකයි, බොහොම පව් කරන කෙනෙක්. භික්‍ෂූන් වහන්සේලාට පවා බොහෝම හිරිහැර කරන කෙනෙක්. නමුත් දැන් මැරුණාය උපදිනව කියන කාරණාව පිළිගන්න නැතිහින්දා අර ප්‍රේතයා බලන්න යන්න හිතුණා. රෑට ගියා අර උල තියෙන මනුස්සය ඉන්න තැනට. ටික වෙලාවක් යනකොට අර ප්‍රේතයා ආවා. ප්‍රේතයා ඉන්නේ නිර්වස්ත්‍රව. ඒක තවත් එයාගේ සංසාර කර්මයක්. ඉතින් රජ්ජුරුවන්ට දැක්කට පස්සේ දුක හිතුණා කතා කරාම. රජ්ජුරු ඇඳලා ඉන්න වටිනාම සළුවක් ගලවලා රජ්ජුරු ප්‍රේතයාට දුන්න ඇඳගන්න කියලා. ප්‍රේතයා සඳහන් කළා, මහරජ, ඔහොම වස්ත්‍ර දුන්නට අපට අඳින්න බෑ. ඔය වස්ත්‍ර අපට පිළිගන්නත් බෑ, බාරගන්නත් බෑ, මේ අපිට ලැබෙන්නෙත් නෑ. එහෙනම් ඔබට කොහොමද මම වස්ත්‍ර දෙන්න ඕනි කියලා ඇහුවා. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට වස්ත්‍ර පූජා කරලා ආන්ගේ පින මට අනුමෝදක් කරන්න. රජුරු ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා හොයාගෙන යන්න සූදානම් වුණා. ප්‍රේතය සඳහන් කළා, එහෙම යන්න එපා. මේ වෙලාව උන්වහන්සේලා ධර්ම දේශනාවල් වල, භාවනා කටයුතු වල ඉදලා ඉන්න වෙලාවල්. ඒ වෙලාවට ගිහිල්ලා කරදර කරන්න එපා. විවේකීව ඉන්න වෙලාවක ගිහිල්ලා ඒ පූජාව කරන්න. රජුරු එදා මාලිගාවට ගිහිල්ලා පහුවදා භික්ෂූන් වහන්සේ නමක් හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේත් එක්ක කතා කරලා සුදුසු වෙලාවේ උන්වහන්සේට සඳහන් කළා, ස්වාමීනි, වටිනා වස්ත්‍ර 8ක් මං අරගෙන ආවා. ඒක ඔබ වහන්සේට පූජා කරන්නයි මම සූදානම්. ස්වාමීනි, ඒක බාර ගන්න කියලා. උන්වහන්සේ කියනවා, මහරජ, මෙතෙක් කල නම් ඔබ දන් දුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා පින්නපාති වැඩිහම ඔබේ මාලිගාවේ ඈතින් පේනකොට අපි ඈතින්ම වෙන පැත්තකට හැරෙනවා. මොකද ඔබේ මාලිගාවට ආපු ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර බිඳිනවා, සිවුරු ඉරනවා, උන්වහන්සේලාට තාඩන පීඩන කරනවා හරියට. ඔබත් කරනවා, ඔබ පිරිස යොදවලත් කරවනවා. දන් දෙන්න නැතියා ළඟින්වත් එන්න දෙන්නේ නැහැ. එහු ඔබ අද මේ වස්ත්‍ර සංගලවල් 8ක් ගෙනල්ලා පූජා කරලා කාටද පින් දෙන්න හදන්නේ? කවුද ඔබට මෙහෙම කරන්න කියලා කීවේ? යහමාර ප්‍රේතයාගේ සිද්ධිය ඔක්කොම රජ්ජුරුව කීවා. ස්වාමීනි, මට සමා වෙන්න. මම මේ එකක්වත් දැනගෙන හිටියා නෙමෙයි. මම මේ එකක්වත් විශ්වාස කළෙත් නැහැ. මම එහෙම කළේ ක්‍රීඩා පිණිස. සංඝයාට පවා හිරිහැර කළේ ක්‍රීඩාවක් සඳහා, ක්‍රීඩා පිණිස, විනෝදේ පිණිස. ඒත් ස්වාමීනි, විනෝදේ පිණිස කළත් මට පෞරැස් වෙන බව මන් දන්නවා. අනේ ස්වාමීනි, මේ වස්ත්‍රත් පිළිගන්න. මා විසින් පින් අනුමෝදන් කළ යුතු ප්‍රේතයෙක් ඉන්නවා. ඔබ වහන්සේලා මේ වස්ත්‍ර පිළි අරගෙන ඒ ප්‍රේතයාට පින් අනුමෝදන් කරන්න. රජුරු ප්‍රාර්ථනාවක් කළා, මටත් ස්වාමීන් වහන්සේටත් පෙනෙන්ඩ
ඒ ප්‍රේතයා මෙතෙන්ට එන්ඩෝන මේ පින ලබාගෙන කියලා. වස්ත්‍ර පූජා කරලා පින්දිල ටික වෙලාවක් යනකොට ඒ ප්‍රේතයා දිව්‍යමය සලු පිළි ඇඳගෙන දිව්‍යමය ආභරණ පැළඳගෙන අජානීය අශ්වයෙකුගේ පිටේ නැගලා දිව්‍යමය ලීලාවෙන් රජ්ජුරුවන්ටත් භික්‍ෂූන් වහන්සේටත් පෙනී හිටිය. ඒ වෙලාව රජ්ජුරුවන්ට ඇතිවෙච්ච සතුට මෙතෙකැයි කියලා නිමක් නෑ. කර්මයයි කර්මඵලයයි පිළිබඳව රජ්ජුරුවන්ට දැන් හොඳටෝම විශ්වාසයි. ඒ වෙලාව සඳහන් කරනවා, ස්වාමීනී, මම මහ පව් කරලා තියෙනවා ක්‍රීඩා පිණිස. ඒ පවෙන් මිදෙන්ට ක්‍රමයක් කියන්න කියලා. උන්වහන්සේලා සඳහන් කළා මහරජ මහ පින්කම් කරන්න. මහ පින්කම් කර කර ජීවිතයට පින් එකතු කරගන්න. කුසලයෙන් පෝසත් වෙන්න කියලා. ඉතින් එතන ඉඳලා රජ්ජුරු නොයේක් පින්කම් කරලා සතර අපායට යන මග වහගෙන රජ්ජුරු සෝවන් වුණා. දැන් අර තව පුජ්‍යලෙක් උල උඩ ඉඳවල හිටිය කියලා අපි සඳහන් කළා. වහාම රජ්ජුරු රාජපුරුෂයෝ කැඳවලා අර ප්‍රේතයාගේ උපදෙස් පරිදි උලේ ඉන්න පුද්ගලයා උලෙන් අයින් කළා. අයින් කරලා උල යම්තාක් ශරීරය තුළට ඇතුල් වෙලා තුවාල වෙලා තිබුණද ඉතා දක්ෂ වෛද්‍යවරු යොදවලා ඒ තුවාල සනීප කෙරෙව්වා. මේ පුද්ගලයා කල්පනා කළා, මරණය දැක දැක හිටපු මට ආපහු සැරයක් ජීවිතය ලැබුණා. මේක සුළුපටු අවස්ථාවක් නෙමෙයි. මේ උල උඩ ඉඳගෙන දවස් කීපයක් මෙයා පුදුම ආයාසයකින් ඉන්න ඇත්තේ උල ඇතුළට යන්න දෙන්නේ නැතුව. මොන වෙහෙසක් දරන්න ඇද්ද? මොකද අර ප්‍රේතයා විටින් විට ඇවිල්ලා කියනවා, යාළුවේ ඔය උල උඩ ඉන්න එක ඉතාම සැපයි, හැබැයි උඹ මැරෙන්න එපා, මැරිච්ච ගමන් උඹ අපාය යනවා. ඒ දුකට වඩා උලේ ඉන්න එක හරි සැපයි. ඒ නිසා ඉතින් මෙයා උල ඇතුළට යන්න දෙන්නේ නැතුව කොහොම හිටියද කියන කාරණාව අපිට තේරෙන්නේ නැති තරම්. ඒ හින්දායි කල්පනා කරන්නේ, මට මේ ලැබුණේ පුදුම අහඹු අවස්ථාවක්. දින ගණනක් උල උඩ ඉන්නකොට ප්‍රේතය ඇවිල්ලා අනිවාර්යෙන් නිරේට යනවා කියලා කියනකොට මොන බයක් තියෙන්නේද්ද ගත වෙන තප්පරයක් ගන්න. හැබැයි ඉතින් පින්නතනි, ඒ බය උල උඩ ඉන්න මිනිහට විතරද ඇති වෙන්න ඕනේ? අපි උලක් උඩ නොහිටියට කවුද දන්නේ ඊළඟ පැය අපිට මොනව වෙයිද කියලා? තව පැය භාගයක් යනකොට අපිට මොනව වෙයිද කියලා? අද හවස ගෙදරයයිද කියලා අපි කවුරුවත් දන්නේ. හෙට උදේ කාර්යාලයට යන්න ලැබෙයිද කියලා අපි කවුරුවත් දන්නේ. නමුත් මේ වෙනකොට ජීවිතයේ බොහෝ කුසල් කරලා නැත්තම් අපිත් අර නිරේටම තමයි තීන්දු වෙලා තියෙන්නේ. අපි ඒක හිතන්නේ, නමුත් අන් සියල්ල පසෙක තියලා උල උඩ ඉන්න පුජ්‍යලට ඒක හොඳට වැටහුණා. ඒ හින්දා කල්පනා කළා, සුළුපටු අවස්ථාවක් නෙමෙයි ලැබුණේ, මේක නම් මගහරවන්න බෑ කියලා. ඔහු බොහොම වීරිය වඩලා මනාව සත්පුරුෂය ඇසුරු කරලා ධර්ම ශ්‍රවණය කරලා රහත් වෙලා සංසාරෙම කෙරවල කරගත්තා. එතකොට මේ කාරණාව මතක් කළේ අඹසක්කර පේතවත්තු හරි විචිත්‍ර දීර්ඝ විස්තරයක් තියෙන්නේ. එතකොට ඒ ප්‍රේතයා ඉල්ලීමක් කළා, අපිට පින් දෙනව නම් සිල්වත් ගුණවත් අය හොයාගෙන ගිහිල්ලා දන් දීලා අපිට පින් දෙන්න කියලා. මේක එක කාරණාවක්. පින්නතර තවත් කාරණාවක් තියෙනවා. අජාසත්ත මහරජුරු එක දවසක් විවේකීව ඉන්න වෙලාවක රජ්ජුරුවන්ට දකින්න ලැබෙන ප්‍රේතෙක්. ප්‍රේතයා එක්ක රජ්ජුරු කතා කරනවා. කතා කරලා අහනවා, කොහෙද යන්නේ කියලා. ප්‍රේතයා කියනවා, මහරජතුමනි, මගේ දුව මම මැරිච්ච නිසා මට පින් දෙන්න පින්කමක් කරනවා. මම යනවා පින් අරන් එන්න. රජ්ජුරුවෝ කියන, හොඳයි එහෙනම් යන්න. මොනම හේතුවකින් හරි ඔබට දුව දෙන පින් ලැබුණේ නැත්නම් ආපහු සැරයක් මට කතා කරන්න කියලා. ඔහු ගිහිල්ලා දුවගේ ගෙදරට වෙලා හිටියා. අනික් අයට පේන්නේ නැහැ කාටවත් පින් ගන්න. නමුත් මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණවරු තමයි දානෙට කැඳවගත්තේ.
ප්‍රේතයාගේ හිත සතුටු නෑ. සතුටු නෑ කියලා කියන්නේ පින් අනුමෝදන් වෙන්නේ නෑ, පින් මදි. එයින්ද ආපහු යනවා බොහොම කනස්සල්ලි. රජ්ජුරු ඒ වෙලාවේ රජ්ජුරුවන්ට කතා කරාම ඇහුවා, දැන් පින් හම්බුණාද කියලා. අනේ නෑ මහරජතුමනි, මම හිතාගෙන ගියේ වෙන දෙයක්, එතන උනේ තව දෙයක්, මට පින් ලැබුණේ නෑ. රජ්ජුරු කියනවා, මට ඔබට පින් දෙන්න අවස්ථාවක් දෙනවද කියලා. මෙයා බොහෝම සතුටින් කිව්වා, මහරජ එහෙමයි. රජ්ජුරු භික්ෂූන් වහන්සේලාට දන් දීලා ප්‍රේතයට පින් අනුමෝදන් කළා. ප්‍රේතය රජ්ජුරුවන්ට පස්සේ බොහෝම ප්‍රශංසාමුඛයෙන් කතා කරලා ආශිර්වාද කළා, ප්‍රේතාත්මෙන් මිදිලා. ඒවාගේ මහ පින් අනුමෝදන් කරලා පින් බලාපොරොත්තු වෙන අය සුවපත් කරවන්න පුළුවන්. මේ ජානුස්සෝනි සූත්‍රෙත් ඔය කාරණාව කතා කරනවා. එතකොට මේ අපේ ඥාතීන්ට හෝ අපි පින් දෙන වෙන කෙනෙකුට කොහොමද පින් ලැබෙන්නේ? ඒ අය අපි අනුමෝදන් කරන පින ගැන දැනගන්න ඕනේ, දකින්න ඕනේ, එහෙම නැත්නම් අහන්න ඕනේ. අහලා දැනගෙන නැත්නම් දැකලා සතුටු වෙලා සතුටු සිතින් ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට තමයි පින් අනුමෝදන් වෙන්නේ. පින්නතුනේ ඔය කාරණාව ඔහොම පැහැදිලි කරාම දිව්‍ය ලෝකේ ඉන්න අයටත් ප්‍රේත ලෝකේ ඉන්න අයටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් කරනවා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. ඒ කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්නේ, ස්වාමීනි ඔබ වහන්සේලත් අපිත් මේ මියගිය අයට පින් දෙනවා, ඒ අයට පින් ලැබෙනවද? අනිත් එක තමයි මේ බමුණගාව අදහසක් තියෙනවා, අපි පිනක් කරලා කාට හරි පින් දුන්නොත් පින් ඔක්කොම එයා ගාවට යනවා, අපිට මුකුත් නැහැ කියලා. ඒ කාරණාවත් මෙයාගේ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි සඳහන් කළේ බ්‍රාහ්මණය ස්ථානයේදී ලැබෙනවා, අස්ථානයේදී නොලැබෙනවා. දැන් එතකොට ස්ථාන අස්ථාන කිය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා පින් නොලැබෙන තැන්. ආන්ගේ පින් නොලැබෙන අය අතර දෙවියුත් ඉන්නවා. මේ සූත්‍රයේ සඳහන් කරනවා අපි දෙන පින් දෙවියන්ට ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි පින්නතුන් ඊට පස්සේ දැන් අපේ පින්නතුන් තව බණකින් හරි වෙන සූත්‍ර දේශනාවක් කියවනකොට හරි කොතනින් හරි අපේ අයට අහන්න ලැබෙනවා, එහෙනම් මෙතන තියෙනවනේ දෙවියන්ට පින් ලැබෙනවා කියලා. ඊට අමතරව තව ප්‍රශ්නයක් නැගෙනවා, දෙවියන්ට පින් හම්බ වෙන්නේ නැත්තම් හැමදාම පින්කම් කරලා මොකටද අපි දෙවියන්ට පින් දෙන්නේ කියලා. ආන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනේ නැත්තම් අපි ආයේ මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන්. අන්න ඒ නිසා සඳහන් කරනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන මෙන්න මේ කොටස මෙතෙන්ට දක්වන්න කියලා. ඒ ශ්‍රාවකයා වැරදි අදහසකට යන එක නවත්තන්න. මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ, යම් ප්‍රදේශයක වාසය කරනවා නම් නුවණ ඇති පුද්ගලයෝ. යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ, යම් ප්‍රදේශයක නුවණ ඇති පණ්ඩිතයෝ වාසය කරනවා නම් සීලවනේ තත්ත බෝජේත්වා සංඤතේ බ්‍රහ්මචාරියෝ. සඳහන් කළා ඉතාම හොඳ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ට වළඳවල, නුවණ ඇති පුද්ගලයෝ ඉතාම හොඳ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ට වළඳවල. යාතත්ත දේවතා ආසුන් තාසං දක්කින මාදිසු, යාතත්ත දේවතා ආසුන් තාසං දක්කින මාදිසු, යම් එහි දෙවියෝ ඉන්නවනං ඔවුන්ට පින් අනුමෝදන් කරනවා. යම් ප්‍රදේශයක ඉන්නවනං පණ්ඩිත පුද්ගලයෝ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ට වළඳවලා
එහි යම් දෙවියෝ ඉන්නවනම් ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා, පින් පමුණුවනවා. තා පූජිතා පූජයන්තු මානිතා මානයන්තිනම් ඒ දෙවියන්ට පින් දෙන නිසා නැවත පූජා කරනවා දෙවියෝ විසින් මිනිස්සුන්ට. අපි දෙවියන්ට පින් දුන්නහම ඒ දෙවියෝ විසින් නැවත අපට පූජාවක් කරනවලු. කොහොමද සඳහන් කරනවා දෙවියෝ අපට පූජාවක් කරනවා කියලා කියහම. දැන් එතකොට ඔවුන් අර සූත්‍රයේ තියෙනවා කියලා මම සඳහන් කළා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. මෙතන සඳහන් කරනවා ඥානවන්තයෝ දෙවියන්ට පින් දෙනවා, පින් අරගෙන දෙවියෝ පින් දෙන අයටත් පූජාවක් කරනවා කියලා. එතකොට දෙපොලක දෙවිදිහක් මේ තියෙන්නේ. මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ ජානුස්සෝනි සූත්‍රයේ. ජානුස්සෝනි සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ, මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන්නේ දීඝ නිකායේ. එතකොට පොත් දෙක දෙවිදිහක්. එතකොට ඒ කාරණාව ත්‍රිපිටකයේ වරදක් දේ තියෙන්නේ නැ, ත්‍රිපිටකයේ වරදක් නැහැ. ඒ ඒ සූත්‍ර ඒ ඒ අය යම් යම් කරුණක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා නම් ආන්ගේ අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තියෙන්නේ. ඒ හින්දා මේ සූත්‍රයක් දෙකක් තුනක් කියවලා මේ ධර්මයේ කවදාවත් ප්‍රගුණ කළා වෙන්නේ නැහැ. ඒ නිසායි ත්‍රිපිටකය ඉගෙන ගන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් දීඝනිකායෙන් පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදන්ව දාලි. එතන ඉඳලා පල් හැටෙනකොට මේ ප්‍රශ්න වලට උත්තර හම්බෙලයි එන්නේ. එතකොට පැටලීමක් නැහැ. එහෙම මෙහෙම කියවන්න ගියහම බොහෝ තැන්වල පැටලෙන්න පුළුවන්. සමහර අය නොඑක් මිත්‍යා දෘෂ්ටික මත වර්තමාන ඉදිරිපත් කරනවා, අපිට ඇහෙනවා, අපි දකිනවා. නමුත් පිළිවෙලට ත්‍රිපිටකය අධ්‍යයනය කළා නම් ඒ සියලු දෙනාගේම වැරදි මත නිදොස් වෙනවා. එහෙනම් දෙවියන්ට පින් දුන්නහම ඒ දෙවියෝ ආපහු සැරයක් අපිට පූජා කරනවා කියලා කියන්නේ. පින්නතේ දෙවියන්ට පින් ලැබෙන්නේ ඒ දෙවියෝ බලාගෙන ඉන්න ඕනේ අපි පින් දෙන දිහා. අපි පින්කමක් කරනවා දැකලා සතුටටපත් වෙලා දෙවියෝ බලනවා මේගොල්ලෝ අපිටත් පින් දෙනවා කියලා. හැබැයි දෙවියන්ට පස්සේ බලන්නත් පුළුවන් කවුරුවත් මට පින් දීලාද කියලා. අපි පින්කම කරන වෙලාවේ දකින්නේ පස්සේ බලනවා. උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. ඔබ හැමෝම දුරකථන පාවිච්චි කරන අය. දුරකථනය කොහේ හරි තියලා අපි වෙන වැඩක යෙදෙනවා. කවුරු හරි කීප දෙනෙක් ඇමතුම් අරගෙන එව්වාර දුරකථන මුහුණතේ පෙන්නනවා මග හැරුණ ඇමතුම් හැටියට. මොකද අපි ගිහිල්ලා දුරකථන පස්සේ බලහම කවුරුවත් කතා කරලාද මට. එතකොට මග හැරුණ ඇමතුම් කීපයක් තියෙනවා. එතකොට අපි පස්සේ දැක්කා. දෙවියොත් ආවර්ජනය කරනවා පස්සේ කවුරුවත් අපිට පින් දීලාද. පින් දීලා තියෙනවා. පස්සේ ආවර්ජනය කරලා ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි කරන පින්කම දෙවියෝ අනුමෝදන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දෙවියන්ට පින් ලැබෙන්නේ. ඉතින් පින්නතුනි හැම දෙවියෙකුටම ওই පින් ලැබෙන්නේ නැහැ. අපි කියමුකෝ අපේ ඥාතියා මැරිලා ගිහිල්ලා දෙවියෙක් වෙලා ඉපදුනා කියලා. සමහර වෙලාවට සක්වලවල් සිය ගණන් ඈත උපදිනවා. සක්වලවල් සිය ගණන් ඈත සක්වලක උපදිනවා. සක්වලවල් ලක්ෂ ගණන් ඈත සක්වලක දෙවියෙක් වෙලා ඉපදිනවා. මේ බුද්ධ ශාසනයේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ පවතින සක්වලවල් කෝටි ලක්ෂයක් එහා පැත්තේ දිව්‍ය ලෝකයක ගිහිල්ලා උපදිනවා. අපි මෙරිලා ගිහිල්ලා. එතකොට ඒ දෙවියන්ට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. මහා බ්‍රහ්මයාටත් බලන්න පුළුවන් සක්වලවල් 1000යි. මහබඹුත් දකින්නේ සක්වලවල් 1000යි නම් සාමාන්‍ය දෙවියෙක් එහෙම දකින්නේ නැහැ නේ කොහොමද? එතකොට අපේ ඥාතියා ඒ වාගේ ඈත සක්වලක හිටියොත් අපි පින් දෙනවා කියලා එයාට පේනවද? එහෙම අරමුණක්වත් තියෙනවද? ආන් එහෙනම් පින් ලැබෙන්නේ නැහැ කියන කතාවයි ජානුස්සෝනි සූත්‍රය කියලා තියෙන්නේ. මොකද අපි කරන පින් පේන්නේත් නැහැ, අනුමෝදන් වෙන්න හැටියකුත් නැහැ.
නමුත් අපේ සක්වලේ ඉන්න දැ මේ සක්වලේ ඉන්න දෙවියූ. අපි පින් කරනව දකිනෝ. දැ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල. වරක් සඳහන් කරනවා මේ ධර්මදානයගේ ආනිසංසේ ගැන අහලා. අනේ ස්වාමීනී භික්‍ෂූන් වහන්සල දෙනමක්. විවේක තැනක වාඩි වෙලා. උන්වහන්සේල දෙන්න ධර්ම සාකච්ඡාවක් කරගත්තොත්. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඒ සාකච්ඡා කරපු කුසලයත් අපිට අනුමෝදන් කරන්න කියන්න. ස්වාමීනී යම් තැනක හතරපද ගාථාවක් දේශනා කරලා ඔය දානි ගෙදරක වගේ පොඩි සුළු අනුශාසනාවක් කරනවනං ඒ අනුශාසනාව අවසානෙත් අපිට පින් දෙන්න කියන්න. එතකොට දැන් බලන්න සක්දිවිඳු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා පිනට කොච්චර කැමතිද කියලා. අපි දෙන පිනට. ඒ නිසා නිතර නිතර උන්වහන්සේලා බලනවා අපිට පින් දෙනවද කියලා. පින් දෙනකොට පේන නිසා හරි සතුටින් අනුමෝදන් වෙනවා. ආන්ගේ අනුමෝදන් වෙච්ච දෙවියෝ ආපහුසරයක් අපිට පූජා කරනවා කියලා අපි කීවා. කොහොමද අපිට ඒ පූජා කරන්නේ? ආශිර්වාදයයි. නමුත් සඳහන් කළා තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං. ඒ කියන්නේ අම්මා පුතාට කොච්චර අනුකම්පා කරනවද? දෙමව්පියෝ දරුවන්ට කොච්චර අනුකම්පා කරනවද? සමහර වෙලාවට අම්මට ආරංචිනවා තමන්ගේ පුතාට කරදරයක් වෙලා. පුතා උදේ ගමනක් ගියා මගදි කරදරයක් වෙලා. අම්මා මේ වෙලාවේ ඉන්නේ කෑම කමින් වෙන්න පුළුවන්. පුතාට කරදරයක් වෙලා කියලා පණිවිඩයක් ලැබුණහම අම්මා කවදාවත් කියනවද හොඳයි එහෙනම් මම කෑම ටික කාලා මෙන්නම් කියලා? අම්මා කෑම එක එහෙම්මම මග දාලා සමහරලාට ඇඳුමක්වත් මාරු කරන්න නැතුව එහෙම්මම දුවනවා. ඒ අම්මගේ තාත්තගේ හැටි. එතකොට පින්නතුනි දෙවියන්ට මොනතරම් සැපද? දෙවියන්ගේ දිව්‍ය සැපේ අපිට තේරෙන්නේවත් නෑ. ඒ තරම්ම සැපයක් තියෙන්නේ. නමුත් නිතර නිතර තමන්ට පින් දෙන කෙනෙකුට කරදරයක් කියලා දැනගත්තොත් මේ දෙවියෝ මොන තරම් සැප විඳිමින් හිටියත් ඒ සියල්ල පසෙක දාලා තමන්ට ආශිර්වාද කරන පින් දෙන අය දිහා බලනවා. බලලා රැකවරණයක් හදනවා. සමහර වෙලාවට හදිස්සියේ දැක්කොත් නිතර පින් දෙන කෙනා අද ගමනක් යනවා. ඒ ගමනේදී ඔහුට කරදරයක් වෙනවා. එක්කෝ ගමන වලක්වන්න නැත්නම් කරදරෙන් බේරගන්න දෙවියෝ කටයුතු කරනවා. ආන් ඒකයි කිවි සහජාත පුත්‍රයාට අම්මා යම්සේ බලනවාද පින් දෙන තමන්ට පින් දෙන අයට මේ දෙවියෝ එහෙම බලනවා කියලා. අපි සමහර වෙලාවට සමහර කරදරවලට මුහුණ දීලා අපි පස්සේ කියනවා මට නම් තාමත් හිතාගන්න බෑ වෙච්ච වැඩේ හැටියට මම බේරුණේ කොහොමද කියලා. එහෙම කියන අවස්ථාවන තරම් තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැති වුණාට අපිට බේරෙන්න උදව් කරපු බොහෝ අය ඉන්නවා අදෘශ්‍යමානව. ඒ අපින් පින් ලබන අය. ආන් ඒ නිසා සඳහන් කරනවා මොන පින්කම කළත් දෙවියන්ට පින් දෙන එක හරි වටිනවා කියලා. අවසානට සඳහන් කළා දේවතානු කම්පිතෝ පෝසෝ සදා භද්‍රාණි පස්සති. දේවතානු කම්පාව ලබන පුද්ගලයා හැම කල්හීම හොඳ දේම දකිනවා. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුද්ගලයා හැමදාම හොඳ දේම දකිනවා කියලා කියන්නේ හැම මොහොතෙම ආරක්ෂාවක් ලබනවා කියන එකයි. එහෙනම් ජානුස්සෝනි සූත්‍රයේ අහලා පැටලෙන්න තියෙන කාරණාව තමයි මේ මහපරිනිර්වාණ සූත්‍රයෙන් විසඳලා තියෙන්නේ. මෙතෙන්ට මේ කාරණාව දක්වන්න විස්තර කරනකොට එතකොට ශ්‍රාවකය පැටලෙන්නේ නැහැ. එහෙනම් දෙවියන්ට පින් දුන්නහම ඒක බලලා අනුමෝදන් වෙන දෙවියොත් පින් ලබනවා. මිය ගිය අපේ නෑදෑයන්ට පින් දුන්නහම අපේ පින දකින්න පුළුවන් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉපදිලා හිටියොත් ඒ අයටත් පින් අනුමෝදන් වෙනවා. බැපින් ලබන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්න ඕනේ. අනුමෝදන් කරන දිහා බලන්න ඕනේ. අපිත් මැරිලා
මේ කෝටි ලක්ෂයක් සක්වලට එහා සක්වලක තියෙන මහසාගරයක මාළුවෙක් කියලා ඉපදෙන්න පුළුවන්. පින් ලැබෙයිද? පින් ලැබෙන්නේ. මේ සක්වලවල් කෝටි ලක්ෂයකට එහා ප්‍රේතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. පින් ලැබෙයිද? එච්චර ඈත බලන්න පුළුවන්ද කියන කාරණාවක් දන්නේ නැහැ. මහා බ්‍රහ්මයාටත් පේන්නේ සක්වලවල් 1000යි කියලා කිවි. ආන් එහෙමුණුත් පින් ලැබෙන්නේ, පින් ලැබෙන්නේ නැහැ. ඒ කාරණාවයි මෙතන පින්නතෙනේ මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න හොඳම සිල්වතුන්ට දන් දීලා ඥාතීන්ට පින් දුන්නහම පින් ලබන්න පුළුවන් අය හරි සතුටින් මහා කුසලයක් ලබනවා. පින් ලබන්න පුළුවන් අය. එහෙනම් ඒගොල්ලන්ට මහ පින් අනුමෝදන් කරන්න. දැන් සමහර ප්‍රේතයන්ට සමහර පින්කම් කරලා පින් දුන්නහම මදි. පින් මදි. තව පින් ඕනේ. නමුත් පින්නතෙන් සීමාවක් නැති පිනක් කරලා පින් දුන්නහම මේ වෙලාවේ මේ ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරාම ඒගොල්ල ලබන්න පුළුවන් තැනක බලාගෙන හිටියොත් පින් ලබනවා. ඒ නිසායි සඳහන් කළේ මහා කුසලයක් ලැබෙන විදිහටම පින් අනුමෝදන් කරන්න. ඒක හරි වටිනවා. එතකොට කාටද දෙන්නේ මහා කුසලයක් ලබන්න? තිරිසං සතෙකුට පින් දීලා මහ පිනක් දෙන්න පුළුවන්ද? තිරිසං සතෙකුට දන් දීලා මහ පිනක් අනුමෝදන් කරන්න පුළුවන්ද? දුස්සීලයකට දන් දීලා මහ පිනක් අනුමෝදන් කරන්න පුළුවන්ද? පෘථග්ජන සීලවන්තයෙකුට දන් දීලා එහෙම මහ පිනක් අනුමෝදන් කරන්න බෑ. අහසින් යන තවුසෙකුට දන් දීලා ඒත් මහ පිනක් අනුමෝදන් කරන තරම් ලොකු කුසලයක් ඊටත් වඩා ලොකු පින් ලැබෙන තැන් තව තියෙනවා නම් අපි එතෙන්ට යන එකනේ වටින්නේ. එහෙමනම් කෝටි ලක්ෂයක් අනාගත ජීවිතවලට පින් ලැබෙනවා ආසින් යන තවුසෙකුට දුන්නහම. තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට දන් දුන්නොත් අනාගත ජීවිත අසංකේය. එතකොට කවුද මේ තිසරණයි පන්සිලුයි තියෙන කෙනා? එයා තමයි බෞද්ධයා. එතකොට එතනින් එහාට සෝවාන් වහන්සේට, සකදාගාමින් වහන්සේට දන් දුන්නහම සීමාවක් නැහැ. ඒ නිසා වැඩි වැඩි කුසල් ලබන්න නම් සිල්වන්තයෝ හොය හොයම දන් දෙන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ වැඩිහිටි නිවාසෙට, අනාථ නිවාසෙට, පිළිකාරෝහලට, අසරණ ළමයිට, දුප්පතුන්ට, තිරිසනුන්ට කෑම දෙන්න එපා කියන එක නෙමෙයි. ඒ අයට ආහාර දෙන්නත් වෙනම අනුමත කරලා තියෙනවා. ආන් ඒ නිසා පින්නතිනි මේ කාරණාවෙදි විශේෂයෙන් මේ කරුණු දැනගත යුතුයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට පින්නතිනි මෙතන සඳහන් කළා තමන් ඉල්ලන්නේ නැතුවම අම්මා පුතාට යම්සේ සලකනවා නම් තමන්ට පින් දෙන අයටත් දෙවියෝ හැමම සලකනවා කියලා. හැබැයි එතකොට දෙවියෝ සලකන්නේ කාටද? පින් දෙන අයට තමයි දෙවියෝ සලකන්නේ. ඒකෙන් පේනවා පූජාවට්ටියක් තිබ්බ කියලා දෙවියෝ සලකන්නේ නැහැ කියලා. බාරයක් තිබ්බ කියලා දෙවියෝ සලකන්නේ නැහැ. ඒකෙන් දෙවියන්ට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි තියෙන පූජාවට්ටියේ තියෙන පළතුරු දිහා දෙවියෝ බලන්නෙත් නැහැ. මොකද ඊට වඩා බොහොම උසස් ප්‍රණීත ගුණවත් ආහාර දෙවියන්ට තියෙන. අර එක පේතවත්වක සඳහන් කරනවා දිව්‍යාංගනාවම ඉන්න දිවි විමානයක් තියෙනවා. එකම පුරුෂ දෙවියෙක්වත් නැහැ. නමුත් ඒ දිව්‍ය ලෝකේ පිරිමි දෙවිවරු ඉන්නවා නම් ඒගොල්ලෝ කැමති. නමුත් ඒකට පිරිමි දෙවිවරු කවුරුත් නැහැ. ඒ නිසා මේ දිව්‍යාංගනාව කල්පනා කරනවා මනුස්ස ලෝකෙන් පුරුෂයෙක් හරි මේ දිව්‍ය ලෝකෙට ගෙන්න ගන්න තිබුණොත් හරි හොඳයි. එතකොට මනුස්ස ලෝකෙන් ගෙන්න ගන්න නම් මේ ඉන්න විදිහටම පුළුවන්ද? ආන් ඒ නිසා එක පේත විමානයක් කියලා සඳහන් කරන්නේ. නමුත් දිව්‍යමය විදිහට ජීවත් වෙන අය. ඒ නිසා ඒගොල්ලෝ අඹ ගෙඩියක් කඩනවා. හිමාලයේ තියෙන අඹ ගෙඩියක් කඩලා ගඟට දානවා. ඒ අඹ ගෙඩිය පාවෙලා යනවා. යනකොට රජ්ජුරුව නාන තැන දැලක් දාලා තියෙනවා. රජ්ජුරුවගේ ආරක්ෂාවට ඒ දැලේ පැටලෙනවා. අඹ ගෙඩියක් බව දන්නවා. ඉතා ලොකුයි. ඒ වුණාට එහෙම අඹ මනුස්ස ලෝකේ දකින්න නැති හින්දා
ආහාරයට ගන්න බයි. නමුත් මේ අඹගෙඩිය පරීක්ෂා කරන්න ඕනේ කියලා හිතලා අඹගෙඩිය කපලා හිරකාරියෙකුට දෙනවා. කොහොමත් මරන්න ඉන්න අය. වයසක හිරකාරියෙකුට දෙනවා. මේ අඹ කෑල්ල කෑවහම එයාගේ මූණ රැලි වැටිලා තියෙනව නැතුව යනවා. හමේ දුර්වර්ණ නැතුව යනවා. සුදු වෙලා තියෙන කෙස් කළු වෙනවා. අඹ කෑල්ල දෙකක් කනකොට අර වයසක පුද්ගලයා සම්පූර්ණ තරුණ පෙනුමකට එනවා. ඉතින් මේ විදිහට ඒ කාරණාව දිගට විස්තර කරනවා. එතකොට දිව්‍ය ලෝකේ එක අඹගෙඩියක කෑල්ලක් කෑවහම වයසට ගියපු මිනිහා තරුණෙක් බවට පත් කරන්න පුළුවන් නම් ඒ අඹගෙඩිය කොච්චරනම් ගුණද? ඒ තරම් ගුණවත් වටිනා පළතුරු අනුභව කරන දෙවියෝ අර අපි ගෙනහිලා දෙන පූජා වට්ටිය තියෙන වටත් කැමති වෙයිද? දෙවියෙක් නෙමෙයි පින්නතිනි. ඒ වාගේ පූජා වට්ටියක් ගෙනහිලා සමහරලාට රටේ ප්‍රභූවරයෙකුට දුන්නොත් එයා බාර ගනීද ඒක? පූජා වට්ටිය අපි දැකලා තියෙනවනේ. කපාපු අන්නාසි කෑල්ලක්, කොමඩු කෑලි කීපයක්, උක් කෑල්ලක්, පරණ වෙච්ච දිවුල් ගෙඩියක්, බෙලි ගෙඩියක්, ඔය වගේ එකක් ගෙනහිලා ජනාධිපතිතුමා බලන්න යනකොට අරගෙන ගියොත් අපි ගැන පැහැදීමක් තියෙයිද? අපේ ඥාතිවරයෙක් බලන්න යනකොට එහෙම එකක් අරන් ගියොත් පැහැදීමක් තියෙයිද ඒගොල්ලන්ගේ? ඒගොල්ලොත් පහදින් නැත්තම් මෙච්චර පින් කරලා දිව්‍ය ලෝකේ ඉන්න අය පහදීද? කොහොමත් පහදින්නේ. දෙවියන්ට අවශ්‍ය පින් විතරයි. ආන් එහෙම පින් අනුමෝදන් කරන අයට අම්මා දරුවන්ට බලනවා වගේ විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා සඳහන් කරන්නේ. දෙවියන්ට අපෙන් පුද පඬුරු මොකවත් ඕනේ නැහැ. අපි සමහරට වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා කියනවා මේ ලෙඩේ සනීප කළොත් මෙච්චරක් දෙන්න. කඩේට ගිහිල්ලා කියනවා මේ බඩු ප්‍රමාණය මට දීලා බිල දෙන්න සල්ලි ගෙවන්න. නීතිඥ මහත්තයෙක් ගාවට ගිහිල්ලා කියනවා මගේ නඩුව දිනවලා දෙන්න ඉල්ලන ගාණක් දෙන්න. එහෙම අපි කතා කරාට දෙවියන්ට ඒකකින්වත් වැඩක් නැහැ. එහෙනම් කිරිබත් පාත්‍රයක් පූජා කරන්න, පළතුරු වට්ටි දෙකක් දෙන්න, පොල් ගහක් ගෙනල්ලා පූජා කරන්න, පොල් පැලයක් පූජා කරන්න කිව්වට දෙවියෝ කැමති වෙයිද? එහෙනම් ඒකටවත් කැමති නැහැ. සම්මා දිට්ඨිකව පින්කම් කරලා පින් අනුමෝදන් කරන අයට දෙවියෝ විශේෂයෙන් බලනවා කියන කාරණාව මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතිනි, මේ දෙවියන්ගේ අනුකම්පාව විශේෂයෙන් ලබන්ඩ අපි සිල්වත් ගුණවත් වෙන එකත් හරි වටිනවා. සිල්වත් අයට ගුණවත් අයට දෙවියෝ හරි කැමති. ඒ නිසා විශේෂයෙන් ශ්‍රද්ධාවන්තයන්ට දෙවියන්ගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් තියෙනවා. සිල්වත් අයට ශ්‍රද්ධාව කියලා කියහම සිල්වත් බව ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නෑ. ශ්‍රද්ධාව තියෙන නිසා තමයි සිල් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙනවා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. අපි ඒකනේ කතා කළේ. දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අනිත් සූත්‍රවල කියලා තියෙනවා. එතකොට ඇයි මෙතන දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ? අර බ්‍රාහ්මණයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අස්ථානයේදී පින් ලැබෙන්නේ නැහැ, ස්ථානයේදී පින් ලැබෙනවා. එතන අස්ථාන හැටියට කතා කරනකොට දිව්‍ය ලෝකය ගැන කතා කරන්නේත් අස්ථානයක් හැටියට. හේතුව තමයි අරවාගේ ඈත ඉපදිලා හිටියම පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාව. පින්නතනි, ධර්ම දේශනාවට අපිට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා මේ සූත්‍රයට සම්බන්ධ ඉතුරු කාරණා ටික තවත් ධර්ම දේශනාවකදී අපි සාකච්ඡා කරමු. පින්නතනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ ජපානයේ කිරියු නගරයේ වෙසෙන ප්‍රදීප් හෙට්ටි ආරච්චි, නිලූෂා වික්‍රමරත්න සහ මහිම හිරුෂ තිසර සහ ජේත යන පුතුන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. එච්.බී. වික්‍රමරත්න පියාණන්, සීලවතී හෙට්ටිආරච්චි
මිත්තනිය, ඩීජේ හේවා විතාරණ සීය, සිරියාවති මිත්තනිය, සීලා හෙට්ටියාරච්චි මිත්තනිය, මේ අයට පින් අනුමෝදන් කිරීමත් 2025 උපත ලද ගේත මෙත්සිලු මහිම හිරුෂ කිසර යන පුතුන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් මහිම හිරුෂ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව වෙසෙන දෙමව්පියන්ට මෙන්ම සහෝදර සහෝදරියන්ට නිරෝගී සුව ලැබේවායි ආශිර්වාද කිරීමත් දේශකයන්න් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ස්වාමින් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දායකත්වය ලබා දුන් ඒ වගේම සහභාගී වූ සැමගේ යහපත් සිතුවිලි බලාපොරොත්තු මෙන්ම රැකී රක්ෂා කටයුතු දියුණු පවුණු කර ගැනීම සඳහාත් රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම අප සැමගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථය බවට පත් කරගන්නවා. දායක පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න මේ මහා කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.